අරලියගහ මන්දිරයට රැස් වූ පිරිස අරගල කරපු අයට පහර දෙන්න ගියපේ. කාගේ හරි වැරදි උපදේශක්. ගමේ ඉඳලා ආපු අය ආවේ අහිංසක අය, පාක්ෂිකයෝ. ඒ ආවේ අගමැතිතුමා අගමැති ධූරයෙන් අස්වෙනවා. ඒ නිසා අපේ ආශිර්වාදය නැතන් කඩකාටු ප්‍රකාශ. නමුත් එතෙන්දී යා මොහොතේදී සිදුවෙච්ච සිදුවීමක් නිසා, උසිගැන්වීමක් නිසා සිදුවෙච්ච දෙයක්. දැන් බලන්න ඒකෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේ. මුළු ලංකා පුරාම එදා හැන්දෑවේ හයාමාරත් අටත් අතර හැම තැනම ගම්වල පොදුජන පෙරමුණේ සභාපතිවරුන්ගේ ගෙවල්වලට ගිනි තිව්වා, මන්ත්‍රීවරුන් ගෙවල්වලට ගිනි තිව්වා, පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගිනි තිව්වා, ගැහුවා, සමහර අය මැරුවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වුණේ කල්පනාවෙන් වැඩින ඉවසීමක් නැතිකම්. ඉතින් අපි මේ හැම එක්කෙනෙක්ම මේකට වක් කියන්න ඕනේ. ඉතින් මම හිතනවා දරු අගමැතිතුමා, එතුමාගේ ජනාධිපති ධූරයේ අවුරුදු දෙක ඉවරුණාට පස්සේ සමුගත්තනම් මං හිතන්නේ මීටත් වඩා හොඳයි. අද ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවලට විශාල පරිත්‍යාගයක් කරලා තියෙන අවුරුදු 50ක විතර දේශපාලන ඉතිහාස. නමුත් අද ඒක නැති වෙලා තියෙනවා. ඉතින් අපි අත්හැරීමත් පුරුදු වෙන්න ඕනේ. මේ දේශපාලනේ අපි නිරත වෙනවා නම් අත්හැරීමත් පුරුදු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි මේ තනතුරු වලට ලෝභී වුණොත් මෙවැනි දේවල් වලට අපි මං හිතන්නේ මුහුණ දෙන්න වෙනවා. සෙනියම වෙලාවේදී, සුදුසු වෙලාවේදී මේවන් ඉවත් වෙන්නත් අපි දැනගත්තොත් අපිට මේ දේශපාලනය කරන්න පුළුවන් වෙයි. බලන්නකෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හරිම වාසනාවන්ත. එදා 2015 ඒත් මෙජෝරිටියක් නැතුව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතුව අගමැති වෙලා තියෙනවා. ඒකත් වාසනාවක්.